අදත් මගේ ලංකාවේ අපි YouTube channel එකට ඔයාලව අදරින් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට වෙනස් විදියේ වීඩියෝවක් තමයි අරන් එන්නේ. යුරෝපයේ ඉන්න අපිට ලංකාවේ විදියට කන්න හිතුනම මොනවද කන්න තියෙන්නේ? ඉතින් මේ රටවල ගොඩක් වෙලාවට යුරෝපීය ජාතීන් කන බොන දේවල් තමයි විකුණන්නේ. ඒත් ඒසියන් මිනිසුන්ට කන්න බඩු විකුණන කඩවල් ටිකක් කිහිපයක් තියෙනවා. ඒවා ඉතින් විවිධ පළාත්වල තියෙන. ඉතින් හුඟක් දුර ගිහින් හරි අපි ඒවා අරන් එන්න වෙනවා. මොකද තුන පහ වර්ග සමහර එළවලු ලංකාවේ බඩු එක එක ඒසියන් රටවල් වල මිනිසුන්ට ඕන දේවල් විකුණන ඒවා. ඉතින් මම අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ සහ ඔයාලට පෙන්වන්නේ මොනවද අපිට කන්න තියෙන මේ රටෙන් ගන්න තියෙන දේවල්. ඒ වගේම සමහර ඒ වගේ මිල ගණන් තියෙන ඒවා මම පෙන්නන්න. හොඳයි අපි බලමු මේ වීඩියෝව. ඉතින් අපිට දෙල් වගේ දෙයක් කන්න හිතුණොත් අපිට මේ වගේ කල්පියා ගන්න පැකට් වලින් එන දෙල් තමයි අපිට අරගන්න වෙන්නේ. මේ විදිහට තමයි පැකට් කරලා තියෙන්නේ. මේවා ඉන්දියාවෙන් හරි පකිස්තාන් මේ වගේ රටවල් වලින් තමයි හුඟක් ගේන්නේ. තායිලන්තේ වගේ රටවල් වලින් ලංකාවෙන් ගේන ඒවත් ඇති. ඉතින් දෙල් කන්න හිතුණොත් මේ වගේ තමයි පැකට් ගෙනල්ල අපිට හදාගන්න වෙනවා. ඒත් සමහරට කලාතුරකින් හොඳට අලුත් ගෙඩි තියෙනවා. ඒවා ඉතින් කලාතුරකින් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම පස් වගේ දේවල් පොලොස් වගේ කොස් පැකටුත් තියෙනවා. මේ පොලොස් පැකට් මේ විදිහට තමයි එන්නේ. ඒ වගේම තින් කරලා විකුණන ඒවා තියෙනවා. ඉතින් මේක අපි අපේ උයාගන්න ක්‍රමයට තුන පහ වර්ග එකතු කරලා උයාගන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ මේවා මේ ෆ්‍රීජර් එකේ දාලා තියාගන්න තමයි මේ හරි ගස්සලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ ඉන්න ඔයාලට එක අලුත් ව්‍යාපාරයක් විදිහට මේකින් අදහසක් ගන්න පුළුවන්. අපේ රටේත් කල් තියාගන්න දේවල් මේ විදිහට හදලා මේ විදේශීය වෙළඳපොළට යවුවොත් අපේ අයට ගොඩක් විදේශ විනිමයක් ලබා ගන්නත් පුළුවන් වෙයි. ඉතින් ඒ අදහසත් හිතේ තියාගෙන මේ වීඩියෝ නරඹමු. ඉතින් මේක මේ පොලොස් වලින් හදපු එකක්. මේක නම් මේ ඉන්දියන් කඩේකින්වත් ලංකාවේ කඩේකින්වත් ගත් එකක් නෙමෙයි. මේක මේ ඉංග්‍රීසි ජාතින්ගේ කඩේක විකුණන මේ ටින් එකක්. ඒගොල්ලෝ මේ පොලොස් එකේ දැන් අපි පොලොස් වල මේ කෑල්ලනේ අපි කන්නේ. ඒගොල්ලෝ මෙතන මේ තියෙන නහය වගේ කොටස තමයි මේකේ වැඩිපුර තියෙන්නේ. පොලස් තියෙන්නේ හරි ටිකයි. නහය වගේ කොටස වැඩිපුර අරගෙන ඒගොල්ලෝ මේ ටින් වල එකේ අසුරලා තියෙනවා. එයාලා මේක පාවිච්චි කරන්නේ බර්ග හදන්න. ඉතින් අපි පොලස් කොස් දෙල් වගේ දේවල් කොච්චර වටිනාද කියලා එතන මෙහෙම දේවල් දකින්නකොට ඒ වගේම ඉන්දියානුවන් හදන තෝසේ වලට වගේ දාන්න ඒගොල්ලෝ මේ වගේ එළවලු මිශ්‍ර කරපු පැකට් මේ තියලා තියෙනවා. ඉතින් මේක තෝසේ වලට විතරනේ. සමහරට කරියකටත් රසයි මේ මිශ්‍ර එළවලුවක්නේ. අපි තුන පහ වර්ග දාලා උයා ගන්න ඕනේ. සුද්ධ කරලා හොදලා ඔක්කොම කරලා තියෙන්නේ. මාළු වර්ග නම් කිහිපයක්ම තියෙනවා. ඒසියන් කඩවල් වල ලංකාවේ කඩවල් වලත් තියෙනවා. ඒ වගේම මේ ඉංග්‍රීසි ජාතින්ගේ කඩවල් වලත් තියෙනවා. ඉතින් සාමාන්‍ය ඉංග්‍රීසි ජාතින්ගේ කඩවල් වල තියෙන මාළු අපේ රසමටම උයා ගන්න පුළුවන් විදිහව නෙමෙයි. ගොඩක් රට සැමන් වගේ ආශ්‍රිත මාළු තමයි අලගේ තියෙන්නේ. එතකොට මේ වගේ මාළු අපිට ඒසියන් කඩවලින් ගන්න පුළුවන්. අපිට බදින්න අපි ලංකාවේ විදිහට උයන්නේ ඇඹුල් තියල් හදන්න ඕන මේකට ඒ මාළු වර්ග පාවිච්චි කරන්න පුළුවන්. මස් වර්ග නම් මෙහෙම ගකලාට ඒගොල්ලෝ චිකන් වගේ දේවල් තියෙනවා. ඒවා ඒ වගේම වෙනත් මස් වර්ගත් තියෙනවා. ඉතින් ලෑම් චිකන් ඒ වගේ වගේ ඒවත් තියෙනවා. මටින් කරි මේවත් තියෙනවා. එනට එසියන් කඩවල් වලින් අපිට මේ චිකන් සහ ලෑම් තියෙනවා. මටින් කරි ඒවත් තියෙනවා. ඉතින් ඒවා මේ කෙරලා ගන්නත් පුළුවන්. පැකට් විදිහට ගන්නත් පුළුවන්.
ඉතින් අපිට පොල් සම්බලයක් ගන්න ඕන වුණොත් ඉංග්‍රීසි කඩවල් වල අපිට තියෙන්නේ මේ වගේ වියලි කරපු පොල් තමයි. ඉතින් ඒකෙන් උත් සම්බලයක් හදාගත්තම සාමාන්‍යයෙන් රසට කන්න පුළුවන්. එනට අර මේ ස්වාභාවික රසයෙන් ගන්න අපිට එසියන් කඩවල් වලින් මේ වගේ පොල් ගන්න වෙනවා. ඉතින් මේකෙන් අපිට ලංකාවේ රසටම පොල් සම්බෝලයක් හදාගන්න පුළුවන්. ඊට අමතරව පොල් ගෙඩිත් තියෙනවා. සමහරට ඉංග්‍රීසි කඩවලල කලාතුරකින් පොල් ගෙඩි තියෙනවා. ඒත් ඉතින් අපිට හිරමණ හොයාගන්න බෑ. එකට සමහර අයට කාලය නැහැ. එහින්දා ඉතින් අපි ගොඩක් වෙලාට මේවා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් පොල් කිරි වලට නම් අපිට මේ වගේ පොල් කිරි පැකට් තියෙනවා. ඒව අරගන්න පුළුවන්. නම් කිහිපයකින් මේවා තියෙනවා. ඒ වගේම මේ වගේ පොල් කිරි තින් වර්ග තියෙනවා, කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි පොල් කිරි මේ පැකට් ටිකක් ගන්නවට වඩා මේවා ගන්න එක ටිකක් අඩුයි, මිල පහසුයි. මේක පවුමක් වගේ වෙන්නේ, එක ටින් එකක්. දිවර්ග කිහිපයකම පොල් කිරි ටින් තියෙනවා වෙළඳ පොලේ ගන්න. ඉංග්‍රීසි කඩවල් වල තියෙන්නේ මේවා. මේකත් ඉංග්‍රීසි කඩවල් වල තියෙනවා. එනට පවුම් තුනක් වගේ වෙනවා මේ පොඩි පැකට් එකක්. ඒත් අපිට ගන්න වෙනවා. ගොඩක් වෙලාට අපිට සූර්යකාන්ත තෙල් එක්කෝ වෙජිටබල් තෙල් ඒ වගේ දේවල් තමයි අපිට අරගන්න තියෙන්නේ. එනට කොකොනට් ඔයිල් එකත් මෙහි තියෙනවා කඩ ඉංග්‍රීසි කඩවල් වලත් ගන්න. ඒසියන් කඩවල් වල නම් වර්ග කීපයකින්ම පොල් තෙල් අපිට ගන්න පුළුවන්. මේ පොල් තෙල් නම් ටිකක් ගන්න. මන් දැන් ගොලොන්ට පෙන්නන්නේ පොලොස් ටින් කරපු පොලොස් එකක්. ඉතින් අපේ රටේ අලුතින් ව්‍යාපාර කරන අයටත් අදහසක් ගන්න පුළුවන්. ලංකාවේ අයට වගේම පිටරට අයටත් මේ විලඳ පොල ජයගත්තොත් එයාලට මේ ආහාර කල්තපා ගන්න ක්‍රම නිසි ප්‍රමිතියෙන් මේවා ගබඩා කරගත්තොත් එක හොඳ බිස්නස් එකක් වෙයි. අපිට ලංකාවේ රසට ගන්න සැමන් වර්ග කීපයක්ම ඒසියන් කඩවල් වල තියෙනවා. ඉතින් ඒවා අපි ඒ කඩවල් වලින් තමයි ගන්න වෙන්නේ. එනට මේ ඉංග්‍රීසි කඩවල් වල අපිට තියෙන්නේ මේ වගේ සැමන් වර්ග. ඒගොල්ලෝ නම් කීපයකින් එක එක රටවලින් ගෙනාපු මේ සැමන් තියෙනවා. ඉතින් මේ වගේ වතම අපිට පහසෙන් හොයාගන්න පුළුවන්. ඒසියන් බඩු ගන්න නම් අපි දුර යන්න ඕනේ මේ වගේ තියෙන තැන් හොයාගෙන. මේ වගේ පරිපු වඩේ, ඉඳු වඩේ, තෝසෙ වර්ග, අප්ප, ඉඳිඅප්ප ඒ වගේ ගොඩක් ඉන්දියානු අය, එතකොට වෙනත් ඒසියන් රටවල අය පැකට් කරලා කල් තියාගන්න පුළුවන් විදිහට සකස් කරලා ඒගොල්ලෝ මේ මෙහෙට ඒවලා තියෙනවා. ඉතින් මේ වගේ නම් පහසු, ඉතින් හදා හද ඉන්න ඕනේ නැති නිසා මයික්‍රෝවේව් එකේ දාලා ගන්න පුළුවන්, අවන් එකේ දාන්න ඒවත් තියෙනවා. ඉතින් ඒකත් පහසේ. ඉතින් ලංකාවේ වලටත් හොඳ අදහසක්. ඉතින් මේ කරිකුඩු ලංකාවේ සිංහල කරිකුඩු ලංකාවෙන් මෙහෙට එවල තියෙන ඒවා. ඉතින් මේකේ අමුතු ලකහකුඩු එකක් තියෙනවා, බෙදපු එක වගේම. ඒ හැර ඉන්දියන් ඉන්දියාව සහ පාකිස්තානය වගේ රටවල් වලින් ගොඩක් තුන පහ පැකට් මෙහෙට ගේනවා. අපිට හදිස්සි නෝටිස් එකක් කන්න ඕන වුණොත් කොතුමී වගේ මැගි වගේ ඒවා මෙහෙ අඩු. ඉතින් ඒවා ඉසියන් කඩවල් වලින්ම ගන්න ඕනේ. ඉතින් මේ වගේ තමයි මේ ඉංග්‍රීසි කඩවල් වල තියෙන්නේ. මේකේ විවිධ රසත් තියෙනවා, සැර ඒවා තියෙනවා, චීනෙන් ගේන ඒවා ගොඩක් තියෙන්නේ. ඒකත් හරි රසයි. අපේ කොත්තුමියගේ සැර රස ඒකෙත් තියෙනවා. මේක ගණන්ගක් අඩුයි, පැන්ස 50ක් පැන්ස 70ක් වගේ පැකට් එකක් වෙන්නේ. මේ කඩල පිටි එකක් පවුන් 1.49ක් වෙනවා. ඉතින් මේක ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් පුංචි පවුලකට. ඉතින් හැම වෙලේම අපි කඩල පිටි දාලා කෑම වර්ග හදන්නේ නැති නිසා
මේ ගොඩක් වෙලාට පම්පිටි වර්ගනේ තියෙන ඉතින් මේ වගේ ඒවා කලාතුරකින් ඉංග්‍රීසි කඩවල වල තියෙනවා නැත්නම් අපි ඒකත් එසියන් කඩවල වලින් තමයි අරගන්න ඕනේ. ඉතින් පරිප්පු වර්ග හුඟක් මේ ඉන්දියන් කඩවල් වල ලංකාවේ කඩවල් වල තියෙනවා විවිධ වර්ගයේ පරිප්පු මුංගට වර්ග ඒ වගේම මුංගට පියලි කරපු ඒවා තියෙනවා ඒ වගේම මේ වගේ පාට පාට පරිප්පු වර්ග එකතු කරපු පැකට් තියෙනවා ඉතින් ඒවා එසියන් කඩවල් වල තියෙන්නේ එනට පරිප්පු සහ මුංගට සාමාන්‍යයෙන් අපිට ඉංග්‍රීසි කඩවල් වලින් ගන්න තියෙනවා ඉතින් මේකක් පවුන් 1.75ක් වෙනවා මුංගට එකක් පවුන් 1.99ක් වෙනවා ඒ වගේ ලස්සනට තියෙන පරිප්පු එකක් ඊට වඩා ගණන් අඩුයි මේක පවුන් 1.49ක් වෙනවා මේ වගේ සුප් වලට දාන බාර්ලි ඒ වගේම පරිප්පු එක එක ධාන්‍ය වර්ග එකතු කරපු පැකට් මේ ඉංග්‍රීසි කඩවල වල ගන්න තියෙනවා ඉතින් පවුමකට අඩුවෙන් තමයි මේ පැකට් විකුණන්නේ සුප් වලට දාපම හරි රසයි ඉතින් අපිට සව්වගේ හදනවා නම් අපිට ඉංග්‍රීසි කඩවලින් ගන්න නැහැ එසියන් කඩවලට යන්න වෙනවා ගොඩක් වෙලාවට මෙහි විකුණන සව් ඇට හරි ලොකුයි අර ලංකාවේ තියෙන විදිහ පුංචි ඇට නැහැ සමහර එසියන් කඩවල විතරයි ඒ හරි පුංචි සව් ඇට තියෙන්නේ මේවා හරි ලොකුයි ඒත් අපිට ගන්න ඕන නිසා රසය නම් වෙනසක් නැහැ ගුණෙත් වෙනසක් නැහැ ඉතින් අපි අරගන්නවා අර ඇට ටිකක් ලොකුයි ඉතින් මෙහි සෝයා වර්ග හුඟක් තියෙනවා සාමාන්‍ය ලංකාවේ කඩවල වල ලංකාවේ විකුණන සෝයා වර්ග හුඟක් තියෙනවා ඒ වගේම අනිත් ඉසියන් කඩවල වල විවිධ වර්ගයේ හැඩය තියෙන සෝයා වර්ග තියෙනවා ඒවා ලොකු ගාණක් වෙන්නේ මේක 1.20ක් වෙන්නේ පවුන් ඒවත් ඒසියන් කඩවල විතරයි තියෙන්නේ ඉංග්‍රීසි කඩවලල මම තාම දැකලා නැහැ සෝයා තියෙනවා ඉතින් අපි සුරුදු ගන්නකොට ලංකාවේ කඩේකින් ගත්තොත් අපිට අර ලංකාවේ තියෙන ලස්සනට තියෙන සැරට තියෙන කුණිලි අරගන්න පුළුවන් නැත්නම් අපිට ඒසියන් කඩේකින් ගන්න වෙන්නේ මේ වගේ මහ ලොකු හරි ලොකු ඒවා දරකැලි වගේ ඉතින් ඒවා අර ලංකාවේ ඒවා වගේ සුවඳ සැර සහ මේ එක තියෙන ලස්සන ගතිය නැහැ නමුත් ඉතින් රස ටිකක් ඒ රස තියෙනවා ඉතින් මේව තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ කුරුඳු මේවා නම් ඉංග්‍රීසි කඩවල වලත් තියෙනවා පොඩි පැකට් සහ එක එක ප්‍රමාණය පැකට් වලින් ගන්න පුළුවන් ලංකාවේ කුරුඳු ගන්නවා නම් අපිට ලංකාවේ කඩේකටම යන්න වෙනවා ඉතින් ලංකාවේ කුරුඳු ගොඩක් වටිනවනේ ඉතින් අපිට කරපිංචා වගේ දේවල් එසින් කඩවල වලින් ප්‍රශ්පිත ගන්න පුළුවන් ඉතින් ඒවා ගෙනාම ගොඩක් කාලයක් තියාගන්න බෑ සතියක් වගේ ඉන්න තියාගන්න පුළුවන් ඉතින් ගොඩක් වෙලාට අපි දුර ගිහින් ගේනකොට මාසෙකට විතර එකවර ගේන්නේ ඒ නිසා මේ වගේ වියලි කරපු කරපිංචා රම්පේ වගේ දේවල් තමයි අපි අරන් ඉන්නේ ඉතින් අර වගේ අලුත් පිට ගේන ඒවා මේ සතියකට වැඩි තියාගන්න අමාරුයි මේකත් පෙන්සල් ගානක් වෙන්නේ එච්චර මිල අධික නැහැ ඉතින් බලන්නකෝ කරපිංචාත් කොච්චර වටිනවද අපිට කරඹු නැටි ගන්නවා නම් එක එක ප්‍රමාණය පැකට් වලින් ගන්න පුළුවන් ඒවනම් ඒසියන් කඩවල වල වගේම ඉංග්‍රීසි කඩවල වල තියෙනවා පොඩි බෝතල් විදිහට තමයි ඉංග්‍රීසි කඩවල වල තියෙන්නේ ඉතින් මේක පෙන්සල් 99ක් වුණා ග්‍රෑම් 50යි තියෙන්නේ මේකේ පෙන්සල් 99ක් වෙනවා පවුමක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 200කට කිච්චු මුදලක්නේ ඉතින් පෙන්සල් 99ක් වෙනවා ඒ කරඹු නැටි පොඩි පැකට් එකක් ග්‍රෑම් 50යි මේක එනසල් ඒකත් ඒසියන් කඩකින් තමයි අරගත්තේ පවුන් 2.69ක් වෙනවා ඉංග්‍රීසි කඩවල වලින් ගන්නවා නම් පුංචි බෝතල් විදිහට තමයි එන්නේ ඒක ඒකෙත් මිල මේ වගේ වෙනවා පුංචි බෝතලයක් සුදුරු මාදුරු වගේ ඒවත් මෙහි තියෙනවා ඒවා නම් එච්චර මිල අධික නෑ පැන්ස 59 ඒවත් එසියන් කඩවල වල තියෙන ඉංග්‍රීසි කඩවල වල පොඩි බෝතල් විදිහට තමයි තියෙන්නේ අබ තියෙනවා එක පැන්ස 99යි වියලි මිරිස් පැකට් එකක් පවුන් 1.20ක් වෙනවා එක එක ප්‍රමාණය එක එක නම් වලින් ඒවා තියෙනවා ඒවත් ගොඩක් එසියන් කඩවල තමයි තියෙන්නේ
මේ සැෆරන් ඒවා ඉංග්‍රීසි කඩවල ගන්න තියෙනවා, එසියම් කඩවලත් තියෙනවා. ටිකක් මිලනම් වැඩි අපිට බත් එකක් එහෙම රස කරගන්න ගන්න පුළුවන්. මේ සාදික්ක පසවාසි ඒ වගේ දේවලුත් විකුණන්න තියෙනවා. මේවා ඉංග්‍රීසි කඩවලත් තියෙනවා මේ දෙකෙම. ඒ වගේම පෙරුම් කායම් ඒ කුඩු පැක මේ ටිම් බෝතල් විදිහට පැකට් විදිහටත් තියෙනවා. අපිට රුලන් වගේ ගන්නවා නම් එසියම් කඩවලල එක එක ප්‍රමාණය පැකට් තියෙනවා. විවිධ පිටි වර්ග තියෙනවා. මඤ්ඤොක්ක පිටි එක එක වර්ගයේ පිටි වර්ගත් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝවෙන් ඔගොල්ලෝ මොනවා හරි දෙයක් දැනගත්තා කියලා මං හිතනවා. ඉතින් මගේ වීඩියෝ වලට කැමති නම් දිගටම මාත් එක්ක නැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ අදහස් කොමෙන්ට් කරන්න, ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා.